Oh. What is Jimmy, Yanko, J-Hope, Suga, R.M.P. S.A.P. The game is speaking of the red. I trust people.
අපි චුට්ටක් නේද යාළුවන්ට අවස්ථාවක් දීලා මයික් එක ඔෆ් කරමු මං කැමති ඔය වගේ පුතාලත් එක්ක ඇත්තටම කතා කරමින් අර පන්තිය වගේම නේද ඉගෙන ගන්න නමුත් අපිට පුංචි පුංචි ගැටලු මතුවෙන හින්දා අපි මේ වගේ ඉස්සරහට යමු පුතාලට මොනව හරි ගැටලුවක් අමාරු තරක් කැම දිනවද මේ දක්වා කතා කරපු දේවල් වල ගිය සති 8 වෙනි ගාන හදන්න කිව්වේ නමක් ඉස්සරහට කියන බලාපොරොත්තු වෙනවා තව පුළුවන් අය දාන්න එක හොඳේ නැහැ මොකද මේ ඒ අභ්‍යාසයේ තම අවසාන ගානට උඹන්ට ඉස්සර ඔක්කොම කතා කළා පුතලා උත්සාහ කරලා බලන්න මේ ගාන එහෙම නැතුව ඉස්සර ලබන සතියේ අනිවාර්යෙන් මේ ගාන පුතලාට හදන්න කොහොමද කියලා කතා කරනවා හරිද රයි දැන් හොඳට අහගන්න ඔන්න ගිය සතියේදී අපි කතා කළා සංඛ්‍යා රටාවක පොදු පදය ගන්නේ කොහොමද කියලා නේද දෙකේ ගුණාකාර කියලා කිව්වොත් පුතා දන්නවා කොහොමද පොදු පදේ එන්නේ කියලා පහේ ගුණාකාර කියලා කිව්වොත් දන්නවා. ඒ වගේම අටේ ගුණාකාර කියලා කිව්වොත් දන්නවා. නවයේ ගුණාකාර කියලා කිව්වොත් දන්නවා. සීයේ ගුණාකාර කියලා කිව්වොත් දන්නවා. අසූයේ ගුණාකාර කියලා කිව්වොත් දන්නවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි චුට්ටක් වෙනස් ආකාරයේ සංඛ්‍යා රටාවක් තියෙනවා. අපි බලමු ඒ සංඛ්‍යා රටාවේ කොහොමද අපි පොදු පදේ ගන්න කියලා. චුට්ටක් වෙනස්. හොඳට බලාගන්න මෙන්න. අපි මෙහෙම කරමු. දැන් ඔන්න සංඛ්‍යා රටාවක් තියෙනවා ඔයාලට මෙන්න මේ වගේ හොඳට බලලා ගන්නකෝ 1 3 5 7 මේ සංඛ්‍යා රටාවක් 1 3 5 7 කියලා කියන සංඛ්‍යා රටාවක් ඔයාලෙන් ඇහුවොත් ඔයාලා කියනවා මේ සංඛ්‍යා රටාව මේක 1 මේක 3 මේක 5 මේක 7 මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා රටාව මේ තියෙන්නේ මොකද උත්තේ සංඛ්‍යා රටාව. දැන් මොන්න මම පුතාලගෙන් අහනවා මේ සංඛ්‍යා රටාවේ පොදු පදය මොකද්ද? මේ සංඛ්‍යා රටාවේ පොදු පදය. පොදු පදය කියලා අපි කියන්නේ සංඛ්‍යා රටාවේ පද ටික හදාගන්න ඕනේ වෙන පදේ තමයි මොකද්ද අපි පොදු පදය කියලා කිව්වේ. නැත්නම් අපි n වෙනි පදේ කියලා කිව්වා, සාධාරණ පදේ කියලා කිව්වා. ඔය ඔක්කොම පුතාලගේ මතකයේ තියෙනවා. එතකොට දැන් 1 3 5 7 කියන සංඛ්‍යා රටාවේ පොදු පදය ගන්න කියලා කිව්වහම අන්න සමහරුන්ට දැන් ගැටලුයි. හැබැයි මම කියලා දෙන්නම් ඔයාලට මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ ගන්නේ කොහොමද කියලා. හොඳට බලා ගන්නකෝ. පුතාලට තේරෙනවා 1ට 2ක් එකතු වෙලා 3 හැදෙනවා. 3ට 2ක් එකතු වෙලා 5 හැදෙනවා. 5ට 2ක් එකතු වෙලා 7 හැදෙනවා. දැන් ඔන්න මේ වගේ සංඛ්‍යා රටාවක පොදු පදේ ගන්නකොට අපි මෙන්න බලන්නකෝ 2n කියලා ලිව්වොත් 2n කියලා ලිව්වොත් එතකොට n තියෙන තැනට 1 දැම්මම පළවෙනි පදේ ඉන්න ඕනේ ඉස්සෙල්ලා විදිහට n තියෙන තැනට 2 දැම්මට පස්සේ දෙවෙනි පදේ ඉන්න ඕනේ n තියෙන තැනට 3 දැම්මට පස්සේ තුන්වෙනි පදේ ඉන්න ඕනේ දැන් බලන්නකෝ මොකද වෙන්නේ කියලා ඔන්න 2 ගුණ කිරීම එන්තියෙන් තැන්ට එක දානවා දෙවාරයක් 1 2යි ආ හරි වැඩේ මේක එන්නේ නැහැ එන්නේ නැනේ රයි ආයි බලමු ඔන්න 2යිෙන් කියලා ගත්තා 2 ගුණ කිරීම එන්තියෙන් තැන්ට 2 දානවා දෙවනි පදේ ගන්න එතකොට 2 දැම්මට පස්සේ ආ දෙවාරයක් 2 මොකද වෙලා තියෙන්නේ 4යි හරි වැඩේ එන්නේ බලමුකෝ 3 දාලා මොකද වෙන්නේ කියලා මෙන්න 2n
देखा कुने किरी में इंतिहान तेंटे तूने दें माँ दीवार या तूने किया लहाया हरी वैली इन्ने एक याने में संख्या रटा अभी पुद्व पादे में करने वे अन्य का पुताला हुंदरा मात के दिया गानू देखा देखा वैली वे भी गिया आटे देखा ये इंतिहान पुद्व पादे में संख्या रटा अभी पुद्व पादे ने भी देंग अभी बालंडो देखा दाब गवां में तूने इन पहा दाब गवां पुता लगे तुम सॉरी तूने दाब गवां पुता लगे पहा के संख्या बिन इन्हें विधि अरे संख्या रटाव हदागर नो हरी ले सी दिया मिन्न वाला ने कहूं दे ये राइट मिन ते मुन्ना पुता लगे देखा ये इनके ला संख्या रटावे पुद्पादी के लापी हितु वाणी अभी में किं एका अड़ूकरन बालू मुग देख गुने क्रीम इंतियंत एक रहमा अड़ू क्रीम एका दीवार या के कर देखाई अड़ू क्रीम एकाई देखे निकाल ज्ञान पसुत्रे नेका अन्ना हमारे दरना मुकदमे ने एका देख दे हमारे पास से तूने इधर दरने ने एका बालांडो ने मिलने उधर बाला देखाई एन अड़ू क्रीम एका ये तो कुछ देख गुने क्रीम इंतिहांत किये दाने देगा तूने वे दाने देवनी पादरी ये तो कोटा अड़ूकेरी में किये देगा दीवार याद देगा हाथराई अड़ूकेरी में काई हाथर निकाल जा रहा सूत्रे में किये दे तू देना सातुरो इने तू ना तेरा हाँ काई में कोटा किये लगे ना कोसे हमारे ये रन ने आप आप आरक्ष किला देना उन्हें बाला एक याने में संख्या रटा वे पौधुपादी आपे में क्या चला हितुआ दें देखा गुने केरी में इनके अलावा याने आपे पालना वां में क्या पाले विनी पादे में क्या देवनी पादे में क्या तुंगीनी पादे आपे में क्या इंतजार ना तूने अड़ू केरी में क्या दीवार या तूना हायाई हाय निका कडू वेनवा तुम में नहीं पादे इधर पहाड़ी ना माने ओ डैंग खुदे वाले बालान डाल दिया ओ क्या नुकते एक आंसर आप वो बड़ा केल देनु हाँ तब बाला केल देना बाला करने को डैंग उन्हें सर क्यों भी मेक आ जाता है तब बाला बाला करने खुदे ओ खुदे बाला करने ओ उनमें डैंग आप इधर सर इस्लाम का ते देखा ही नहीं किया मैं संख्या रटा भी पुदुपादी मुकद देखे इन देखा गुण भी यानी यानी नहीं दुआ भी देखा ही नहीं किया දැන් පුතාලට තේරෙනවා දෙක දැම් දෙකයි එන් කියන තැන එක දැම්මට එන් කියන තැන එක දැම්මට මේක එන්නේ නැහැ එන්න නම් මොකද වෙන්න ඕනේ එකක් අඩු වෙන්න ඕනේ එකක් අඩු වෙන්න ඕනේ එකක් අඩු වෙනකොට මේ පොදු පදිය අපි කියනවා දෙකයි එන් අඩු කිරීම කීයද 1 එහෙනම් පුතේ දැන් බලමු එක දාලා දෙක ගුණ කිරීම 1 අඩු කිරීම 1 दीवार या किक देखाई देखें निकाल अड़ू में नवा देखें निकाल ग्यार पास सूत्रे इन्हें किये द एकाई अन नहीं नांग में संख्या रटावे पालवी पादे इन्हमा एक यानि में संख्या रटावे पुद्व पादे न ता साधारण पादे न तंग अपने ना इन्वेली पादे के रखिए नवा मुकाद्दिन ने देखाई ये ना डुकेरी में उदारे संख्या रटावे पुद्व पादे හොඳට මතක තියාගන්නවා මොකද්ද 2n අඩු කිරීම 1 ඕක හොඳට මතක තියාගන්න ඕනේ 2 ගුණාකාර කිව්වොත් 2n කියලා දන්නවා 5 ගුණාකාර කිව්වොත් 5n කියලා දන්නවා 8 ගුණාකාරයෙන් කියලා කිව්වොත් 8n n දන්නවා 20 ගුණාකාර කිව්වොත් 20n දන්නවා 10 ගුණාකාර කිව්වොත් 10n දන්නවා 100 ගුණාකාර කිව්වොත් 100 කියන පුතේ සෑම අටේ පොදු ගන්න විදිහ තේරුනේ ආයේ එක කියලා දෙන්න පුළුවන්ද ආ ඔමිනෝ ඔමිනෝ දැන් මේ එහෙම කරන්න කිව්වොත් නම් හැබැයි සර්ට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ආ තව එක වතාවක් කියලා දෙන්නම්කෝ. ආ හොඳට බලා ගන්න කොමෙන්. දැන් ඔව්. ඔමෙන්න බලන්නකෝ තව එක වතාවක් කියලා දෙන්නම්. හොඳයි. මෙන්න. දැන් ඔන්න මේ සංඛ්‍යා රටාව තියෙනවා. හරිද? 1 3 5. මේක පුතාලා දන්න සංඛ්‍යා රටාවක් මොකද අපි මේකට කියන්නේ? ඔත්තේ සංඛ්‍යා. දැන් ඔන්න 1ට 2ක් එකතු වෙලා තමයි 3 හැදෙන්නේ. 3ට 2ක් එකතු වෙලා තමයි 5 හැදෙන්නේ. අම්මට දෙකක් එකතු වෙලා තමයි හත හැදෙන්නේ. අම්මට දැන් මයික් ඕෆ් කරන්න අපේ නැත්නම් බෑඩේ කරන්න ඈ. වෙන වෙන සද්ද දෙනවා නේ. හරිද?
හරි හරි දැන් උදවල අහගන්නකෝ නැත්නම් වැඩි අමාරුයි ඔයාල කෑ ගහන ගත්තාම නේද දැන් මොන්න 1ට 2ක් එකතු වෙලා 3 3ට 2ක් එකතු වෙලා 5 5ට 2ක් එකතු වෙලා 7 හැදෙනවා දැන් මේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ විදිහට 2 2 2 2 2 2 එකතු වෙලා යන හින්දා අපි ඔන්න ගන්නවා 2n කියලා පොදු පදේ පොදු පදයේ කීයද ගන්නෙ 2n දැන් බලනවා ntn තැන්ට 1 දාලා මේක එනවද හරිනම් එන්න ඕනිනේ ntn තැන්ට 2 දාලා බලනවා මේ පදේ එනවද ntn තැන්ට 3 දාලා බලනවා මේ පදේ එනවද ntn තැන්ට 4 දාලා බලනවා මේ පදේ එනවද දැන් මොකද අයක දාන්නම් කොහෙද 2 ගුණ කිරීම ntn තැන්ට දානවා 1 දෙවාරයක් 1 2යි එතකොට එන්නේ නැහැ ඒ කියන්නේ වාගේ එක කිනි ලක්කම එන්නේ එන්න නම් වෙන්න ඕනේ මේකෙන් එකක් අඩු වෙන්න ඕනේ දෙකෙන් එකක් ගියාට පස්සේ උත්තරේ එකයි කියලා එනවා එහෙනම් මෙතනත් එකක් අඩු වෙනවා මෙතනත් එකක් අඩු වෙනවා අන්න එහෙම ඇවිත් තමා ඔයාලගේ මේ 2n අඩු කිරීම එක කියන පොදු පදය නැත්නම් අපි කියනවා සාධාරණ පදය නැත්නම් අපි කියනවා n වෙනි පදය හැදෙන්නේ එතකොට ඔයාලා එක දිගේ මතක තියාගන්න ඕනේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හෙවොත් ඔයාලා කියන්නේ 2n අඩු කිරීම එක කියන එක විතරයි. ඒක ඔයාලා හොඳට මතකේ තියාගන්න ඕනේ. හදාගන්න විදිය පුතාලගේ විභාගෙදී අහන්නේ නැහැ. ඔයාලා මතකේ තියාගත්තොත් ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ 2n අඩු කිරීම එක කියලා අන්න පුතාලට ගණන් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි මේ වැඩේ නම් හොඳට මතකේ තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය මොකද්ද? 2n අඩු කිරීම එක කියලා මතකේ තියාගන්නම වෙනවා ඔයාලට. තේරුණාද ඒරයි. එහෙනම් අපි ගන්නවා මාතෘකාවක් ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා රටාව. ආගන්න මාතෘකාවක් කුංචි මාතෘකාවක්. ඔත්තේ සංඛ්‍යා රටාව. මාතෘකාවක් ගන්න හොඳේ. right. අලියා ගන්න ලස්සන පුතාලගේ පොතේ. ඔත්තේ සංඛ්‍යා රටාව හරිද ලස්සනට හදා ගන්න ඕනේ නිබන්ධන දුන්නාට පස්සේ මේ වැඩේ තවත් ලේසි වෙනවා හොඳේයි ඔත්තේ සංඛ්‍යා රටාව හරිද right ඔත්තේ සංඛ්‍යා අභ්‍යාස මාලාවේ ගණන් ටික ඔක්කොම හදනවා සර ඔයාලත් එක්ක ඒතර පුතාලට මේ වැඩේ මුදවට පුළුවන් වෙයි තේරුණාද ඔත්තේ සංඛ්‍යා රටාව හරි නේද all right පාඩ පෑනක් අරගෙන පුතාලා සර් කිව්වා පාඩ පෑනක් ඕනි කියලා ඉෂ්ඨා මාක්යක් දාගන්න මේ වගේ ලස්සන උත්තේ සංඛ්‍යා රටාවේ උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය ලබා ගන්නා ආකාරය පහත උදාහරණය ඇසුරින් විමසා බලමු හරිද රයිට් ඔන්න දැන් මම පුතාලට පොදු පදේ ගන්න විදිය කොහොමද කියලා දෙනවා තේරුණාද තවතාව ඔයාලා ලියා ගන්නවා උදා ඔයාලා ලියා ගන්නවා උදා කියලා කියන්නේ මොකද්ද උදාහරණ මොකද්ද උදා කියලා කියන්නේ උදාහරණ උදා 1 3 5
රටාවක් හත. දැන් ඕක මොකද්ද අපි කියන්නේ? ඔත්තේ සංඛ්‍යා රටාව. ඒක හොඳට මතක තියාගන්න ඕනේ මොකද්ද? ඔත්තේ සංඛ්‍යා රටාව. එහෙනම් මෙතෙන්ට ඊතලයක් දාලා පාඩපෑනක් ගන්න. පාඩපෑන කිලිව්වාම හොඳට මතක තියෙනවා. පාඩපෑන පාඩපෑනක් අරගෙන ඔයාලා ලියා ගන්නවා. පාඩපෑනක් අරගෙන ඔයාලා ලියා ගන්නවා. හොඳට බලන්න ඕනේ. මොකද්ද පොදු පදයේ දෙකයි එන් අඩු කිරීම එක මොකද පොදු පදයේ දෙකයි එන් අඩු කිරීම එක මේක හොඳට මතකේ තියෙන්න ඕනේ ඕනෑම ඔත්තේ සංඛ්‍යා රටාවක් දුන්නොත් පොදු පදේ වෙන්නේ දෙකයි එන් අඩු කිරීම එක මේක පාඩ පෑනේ කියන ලියලා හොඳට මතකේ තියා ගන්න ඕනේ ඔත්තේ සංඛ්‍යා රටාවේ මොකද්ද පොදු පදයේ හොඳට මතකේ තියෙන්න ඕනේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ මේක හොඳට මතකේ තියා ගන්න. උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ මොකද වෙන්නේ? 2i n අඩු කිරීම 1. 2i n අඩු කිරීම 1 අපි මෙහෙමත් කියනවා 2i n ඍණ 1. එහෙමත් කියනවා. නැත්නම් අපි කියන්නේ මොකද්ද? 2i n අඩු කිරීම 1. ඕක හොඳට මතකේ තියා ගන්න ඕනේ. ඕක මොකද්ද අපි කියන්නේ? උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ. කතාව පැහැදිලි නැහැ මේ කෙනාටම. කාටවත් ගැටලුවක් නැහැ විභාගෙදී ඔත්තේ සංඛ්‍යා රටාවක් දුන්නොත් මේක හොඳට මතකේ තියාගන්නම වෙනවා ගණන් හදාගෙන යනකොට. මගේ දරුවන්ට මේවා අමාරු දේවල් නෙවෙයි. මීට වඩා අපි අමාරු ගණන් හැදුවා. මීට වඩා අපි අමාරු ගණන් හැදුවා. ඒක නිසා කාටවත් මේ ගණන් අමාරු ගණන් නෙවෙයි. ඒක නිසා හොඳට මේ වැඩේ කරගෙන යන්න ඕනේ. අභ්‍යාස මාලාවේ හැම ගණනක් මම ඔයාලට හදන හැටි කියලා දෙනවා. ඒතකොට පුතාලට මේවා හරි සරල දේවල් වෙයි. එහෙදිද? ආයි. ඔන්න දැන් ගැටලුවක් නැහැනේ. හරි. දැන් අපි යනවා පුතාලගේ අභ්‍යාස මාලාවට. මම ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් පුතාලගේ පොත. නැත්නම් පුතාලගේ පොත් නැහැනේ. ඒ නිසා මම ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම්. එතකොට පුතාලට පුළුවන් කොහොමද මේ අභ්‍යාස මාලාවේ ගණන් තියෙන්නේ සහ සර් කියලා දුන්න දේවල් එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද කියලා බලන්න. තේරුණාද? රයිට්. මෙන්න. හරිද රයිට් හොඳට බලන්න සර් කතා කරේ මෙන්න මේක උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සර් කතා කරේ උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ තමයි සර් කතා කරේ එතකොට දැන් උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ ගත්තට පස්සේ පුතාලා හොඳට බලන්න ඕනේ ඒ උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ දෙකයි එන අඩු කිරීම එක පුතාලගේ අභ්‍යාසයේ මම යනවා මෙන්න අභ්‍යාසයේ තියෙනවා මේ අභ්‍යාසය කියලා අපි කියන්නේ 1 3 අභ්‍යාසය පුතාලා ලියා ගන්නවා 1 3 අභ්‍යාසය කියලා. මොකද ලියාගන්නේ 1 3 අභ්‍යාසය. පුතාලා ලියා ගන්නවා පුතාලගේ 1 3 අභ්‍යාසය කියලා. නිබන්ධන දුන්නාට පස්සේ මේවා ගොඩක් ලේසියි ඈ. 1 3 අභ්‍යාසය. හදාගන්න ලස්සනට 1 3 අභ්‍යාසය කියලා. ආ 1 3 අභ්‍යාසය. හොඳට බලන්න ඕනේ ඈ. 1 3 අභ්‍යාසය. හරිද? 1 3 අභ්‍යාසය. දැන් මොන අපි ගණන් හදාගෙන යනවා මෙහෙම. හොඳට බලන්න ඕනේ පුතාලා. right. මෙන්න පළවෙනි ගාන. හොඳට බලන්න පුතාලා. හොඳේ right. පළවෙනි ගාන කියනවා මෙහෙම කලබල වෙන්නේ නැහැ. සර් කියලා දෙනකන් ඉන්නවා කලබල වෙලා කවුරුත් හදන්න යන්නේ නැහැ. සර් කියන්නේකන් ඉන්න ඕනේ මුදේරයි මෙන්න හොඳට බලන්න පළවෙනි ගාන මෙහෙමයි කියන්නේ පුතාලට කියනවා එකෙන් පටන්ගෙන හරිනේ එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිළිපක් සංඛ්‍යා රටාවේ එතකොට ඔන්න එකේ රෝමිලක් අංක 1 එකේ රෝමිලක් අංක 1 කොහොමයි අපි ප්‍රශ්න අංක දාන්නේ එකේ රෝමිලක් අංක 1 එතකොට එකෙන් පටන්ගෙන මොන සංඛ්‍යාද යන්නේ ඔත්තේ සංඛ්‍යා. ඒකේ පුතාලට ගැටලුවක් නැහැ. ඒකෙන් පටන් ගෙන ඔත්තේ සංඛ්‍යා. ඔයගෙන් අහනවා 12 වෙනි පදය කීයද? එහෙනම් ඔයාලා දන්නවා 12 වෙනි පදය කීයද? එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම ලියන්නේ පොදු පදය 2i n අඩු කිරීම 1. මේක තමයි පුතාලගේ මොකද්ද? පොදු පදය. ඔත්තේ සංඛ්‍යා රටාව කිව්ව ගමන් මේක තමයි ඔයාලගේ පොදු පදයෙන් නෝ. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ 2i n අඩු කිරීම 1. පුතාලා දන්නවා පුතාලෙන් අහන්නේ 12 වෙනි පදයේ කීයද කියලා අහන්නේ පුතේ 12 වෙනි පදයේ කීයද කියලා අහනවා නම් n වෙනුවට දාන්න ඕනේ කීයද 12 එහෙනම් අපි 2 ගුණ කිරීම n වෙනුවට දානවා 12 අඩු කිරීම කීයද 1
දැන් පරිස්සමට සුරු කර ගන්නවා ඔයාලා මෙහෙම කරන්නේ නැහැ 12න් එකක් ඉස්සෙල්ලා අඩු කරන්නේ නැහැ ඔයාලට මේ වර්ධන තුනක් කියලා දෙන්න යන්නේ 12න් එකක් අඩු කරන්නේ ඉස්සෙල්ලා අපි කරන්නේ 2 12න් ගුණ කර ගන්නවා අඩු කිරීම කරන්න කලින් පුතාලා ගුණ කිරීම කරලා ඉන්න ඕනේ එහෙනම් දෙවාරයක් 12 24යි අඩු කිරීම 1යි 24න් එකක් අඩු වෙනවා උත්තරේ මේ කීයද 23ක් අන්න එහෙනම් ඒ සංඛ්‍යා රටාවේ දොළොස්වෙනි පදේ කියන්නේ කීයද 23 දොළොස්වෙනි පදේ කියන්නේ කීයද 23 දැන් හරි නේද වරදි නෑ නේද ඔන්න හදා ගන්නා ක්‍රමය 15වෙනි පදේ යවුවා නම් එන්තියෙන් දැන්න 15 20වෙනි පදේ යවුවා නම් එන්තියෙන් දැන්න 20 80වෙනි පදේ යවුවා නම් එන්තියෙන් දැන්න 80 Tamanට කැමති ඕන පදයක් හොයා ගන්න පුළුවන් පොදු පදේ දුන්නා නම් එහෙනම් පුතාලා දෙකයි එන්න අඩු කිරීම එක කියලා ලියලා එන්තියෙන් දැන්න දානවා 12 දෙවාරයක් 12 24යි 24න් එකක් අඩු වෙනවා උත්තරේ ඉන්නේ කීයද 23 හරිය ලේසි නේද අමාරු නෑ නේද ආරයි ඔන්න පුංචි වෙලාවක් දෙන්නම් පළවෙනි ගාන ලස්සනට ඔයාලා හදා ගන්න ඕන එහෙදිද ආරයි හදා ගන්න උදේ ලස්සනට ලස්සනට හදා ගන්න ඕනේ එක යාළුවෙක් කහනවා ප්‍රශ්න ලියන්න ඕනේ කියලා ප්‍රශ්න ලියන්නේ නැහැ. එක තුන අභ්‍යාස කියලා මුලින් ලියන්නේ ඒකයි. ප්‍රශ්න කවුරුත් ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. එවගේ ප්‍රශ්න තියෙනවා සර් දාන්න. ඔව්. තව යාළුවෙක් අහනවා මෙහෙම උත්තරේ විතරද ලියන්නේ කියලා අහනවා. එහෙම බෑ. හදාගත්ත එහෙනම් පුතාලා උත්තරේ ඉන්නේ 23 විතරනේ. එහෙම බෑ. හදාගත්ත විදිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් පස්සේ බලනකොට පුතාලට තේරෙන්නේ නැහැනේ. විභාගෙට ගිහිල්ලා හදනකොටත් හදාගත්ත විදිය අනිවාර්යයි. නිකන් උත්තරේ දාන්න බෑ. එනකල් අල්ලපු යාළුවාගෙන් බල්ල උත්තරේ දාන්න පුළුවන් 23යි කියලා. එහෙම දැම්මම ලකුණක් වෙන්නේ නැහැ ගණන් වල. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම හදාගත්ත පියවර මේ 1යි 2යි 3යි මම හදපු විදිහට පුතාලගේ පියවර අනිවාර්යයෙන් තියෙන්න ඕනේ ප්‍රශ්න මතර කතා කරන තව ටිකක් කියලා දෙන්නම් ඒ වැඩේ හරියට තිබුණ නැත්නම් පුතාලට ගණන් වල ලකුණු හම්බ වෙන්නේ නැහැ ගණන් හදලා ලකුණු හම්බ වෙන්නේ නැහැ අපරාධය වුණාම ඒක නිසා හරියට මේ වැඩේ කරන්න ඕනේ පැහැදිලිද රයිට් හදාගෙන යන රොමිලක් අංකයක ලස්සනට හරි නේද ආරයිට් ඊළඟට පුතාලයන් අහනවා මුද්‍ර බලා ගන්න 15වෙනි පදය කීයද මොකද අහන්නේ 15වෙනි පදය මෙතනින් දාගත්තත් කමක් නැහැ රෝමිලක් අංක දෙක 15ින් දාගත්තත් කමක් නැහැ ඔන්න ලිව්වා පොදු පදය 2n අඩු කිරීම 1 මගේ දරුවනේ ඔයාලෙන් අහන්නේ 15වෙනි පදය කීයද කියලා එහෙනම් හරියනේ C 2 ගුණ කිරීම එන්තියෙන් දැල්දාන්නේ 15 අඩු කිරීම කීයද 1 දෙකේවා 15ක් දෙකේවා 15ක් දෙකේවා 15ක් ඔයාලා දන්නවා නැත්නම් වෙන්තරයක ගුණ කරලා ගේනවා උත්තරේ 30යි අඩු කිරීම කීයද 1යි 30න් එකක් අඩු වෙනවා 30න් එකක් අඩු වෙනවා උත්තරේ නම කීයද 29යි අන්න එහෙනම් 15වෙනි පදේ කියලා කියන්නේ කීයද 29ය 15වෙනි පදේ කියලා කියන්නේ කීයද 29 දැන් හරි නේද දැන් කාටවත් මේ වැඩේ අපහැදිලි නෑ නේද ඒක නිසා හොඳට වමනාවෙන් ඔයාලා මේ වැඩේ කරගෙන යන්න ඕනේ බලන්න හරියට සරල ගණන් අහන්නේ මේකේ 12වෙනි පදේ අහනවා මේකේ 15වෙනි පදේ අහනවා තවත් ඒක 20වෙනි පදේ ඕනනම් අහන්න පුළුවන් ඒත් පුතලට හදා ගන්න පුළුවන් වෙනවා හොඳට කල්පනාවෙන් හදා ගන්නයි තියෙන්නේ එහෙදිද හරි හදා ගන්න පිරස්සන ගැටලු දිනවා සර් දාන්න මුදල පැහැදිලිව තියෙනවා ලස්සනට
अरे राइट उत्तर गीला के कहाँ ना माँ तुम मिनी गाना उत्तर बड़ा करते हैं तुम मिनी गाना उन्हें छुट्टा अमावी बागे उन्होंने सर पीला देना मंदिर है माँ मेरे माँ का ना माँ उन्हें रोमिला कांड का तूने पुताला मेरे को उत्तर बड़ा आ गया सर बड़ा के इसके में आपको एक गीला देने पुताला මෙන්න කීවෙනි කියලා වචනයක් තියෙනවා පේනවද කීවෙනි කීවෙනි කියලා පදයක් නැත්නම් කීවෙනි කියලා වචනයක් තියෙනවා ඔය කීවෙනි කියන වචනේ ආවට පස්සේ අපිට හරි ලේසි පුතේ පුතලට අමාරු වෙන්නේ නැහැ මේක කීවෙනි කියලා වචනයක් තියෙනවා නම් ඔයම හයි කීවෙනි පැයද කීවෙනි දවසද කීවෙනි සතියද ඊට පස්සේ කීවෙනි මාසෙද ඔන්න ඔය කීවෙනි කියන වචනේ තියෙනවා එහෙනම් පුතාලා කරන්නේ असुना में केरा क्या ने की वेरी पादे दिखला ने यहाँ ने ऐना पुताला कराने देखा ये न आडू केरी में क्या मेरे का मुकादे अपे संख्या रटा वे पदु पादे मेरे का मुकादे अपे क्या अपे संख्या रटा वे पदु पादे मेरे का समान करना वा पुताला के मेरे दीला ती ये ने इलाक कम की ये दे असुना वायट ऐना देखा ये न आडू केरी में के समान करना वा की ये दे असुना में मेतन कोई पदु पादे आवत पुताला के කීවෙනි කියන වචනේ තියෙනවා නම් සමාන කරන්න කීයද දීලා තියෙන ඉලක්කමට එරුණාද දැන් මුදවට බලා ගන්න පුතාලා මේක හදාගන්නේ කොහොමද කියලා මුදවට බලා ගන්න හොඳේ නැත්තම් මට දෙන්න පුළුවන් දෙකයෙන් අඩු කිරීම එක සමානයි 89 මේක අපි කියනවා සරල සමීකරණයක් මොකද අපි කියන්නේ සරල සමීකරණයක් මේක හොඳට අහගන්න ලේසි ක්‍රමයක් සර් කියලා දෙන්න ඔයාලා මේ දක්වා සමීකරණ විසඳුම ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් සර්නේ කියලා දෙන්නේ ඒක වාට ගොඩාක් වටී කාලය ඉතුරු කරගෙන ඉක්මනින් හදන්න පුළුවන් හොඳට බලා ගන්න මට කියාලුවේ කරිගසලා දාලා තිබ්බා හොඳයි මෙන්න 2n එහෙමම තියෙද්දී 89 පහලින් ලිව්වා ඔන්න කරන වැඩගත්ම දේ ඔන්න ඔයාලා කරන වැඩගත්ම දේ මෙන්න මේ එක ඔයාලා මේ පැත්තට ගේනවා මෙන්න මේ එක ඔයාලා මේ පැත්තට ගේනවා වෙන්නේ මොකද්ද කියලා හොඳට මතකේ තියාගන්න ඕනේ පුතාලගේ මෙන්න මේ ඍණ ලකුණ මේ පැත්තෙදි මොකද වෙන්නේ ධන ලකුණක් වෙන්න ඕන මෙන්න මේ ඍණ ලකුණ මේ පැත්තෙදි මොකද වෙන්නේ ධන ලකුණක් වෙන්න ඕන මේ ඍණ ලකුණ මේ පැත්තෙදි ධන ලකුණක් වෙන්න ඕනේ හදිස්සිය හරි ඔයාලගේ මෙතන ධන ලකුණ තිබ්බනම් සමාන ලකුණේ මේ පැත්තට ගේනකොට පුතාලගේ මොකද වෙන්නේ අනිවාර්යෙන්ම ධන ලකුණක් තිබ්බනම් ඍණ ලකුණක් වෙන්න ඕන. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් මොකද වෙන්නේ? ලකුණ අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මාරු වෙන්න ඕන. ඉතින් ওই කතාව ඔයාලා මහා ලොකුවට ධනයක තිබ්බොත් ඍණයක දාන්න කියයි ඍණයක තිබ්බොත් ධනයක දාන්න කියයි. එහෙම දෙයක් ඕනේ නැහැ නේද දැන්? මේ තියෙන සංඛ්‍යාව මේ පැත්තට ගේනකොට ඒ ඉදිරියේ තියෙන ලකුණ පුතලා මාරු කරගන්න. ඒතර වැඩේ ලේසි. දැන් දෙකයි එන්නේ එහෙමම තිබ්බා. හොඳට බලා ගන්න. 89 එකක් එකතු කරගන්නවා 89 එකක් එකතු කරගන්නවා උත්තරේ ඉන්නේ කීයද 90යි උත්තරේ ඉන්නේ කීයද 90යි පුතේ n වලට උත්තරයක් දැන් අපිට ඕනේ වෙන්නේ n වලට උත්තරයක් අපිට ඕනේ වෙන්නේ n වලට උත්තරයක් ගන්න n ඉදිරියේ තියෙන ඉලක්කමෙන් දෙපැත්තම බෙදනවා එහෙනම් මේ පැත්තත් අපි බෙදනවා කීයෙන්ද දෙකෙන් n ඉදිරියේ තිබුණේ 2 මේ දෙක තියෙන නිසා මේ දෙකෙන් බෙදුවා එහෙනම් මේ පැත්තත් අපි දෙකෙන් බෙදනවා මොකද සමීකරණයේ වම් අත පැත්තට කරන දේම වල දකුණු අත පැත්තට අනිවාර්යෙන්ම කරන්න ඕනේ එහෙනම් මේකයි මේකයි කපලා අයින් කරලා n සමානයි 90 දෙකෙන් බෙදනවා 90 දෙකෙන් බෙදනවා ඔහොම බැිනව වෙනතනක කඩවර කරනකොට ඒක හදලා ගේනවා 90 දෙකෙන් බෙදුවාම උත්තරේ එන්නේ 45යි උදේ 45යි කියලා කියන්නේ 89 ඒ කියන්නේ මෙන්න මෙහෙම සංඛ්‍යා රටාව තියෙන්නේ एक तुम्हें पाहा हाथ ना भाई ओहम ओहम की नहीं ला असुना में तेरे के दी हम भी ने मालू असुना में हम भी ने की भी नहीं है तेरे हाथलिस पास भी नहीं है तेरे नेता ना अपने वाके लिए लिए बालन ने गियो तभी तेरे गुड़ा किलाया ना एक यान ने आधा पटांगा तो खेत तमाय उत्तर है ने ये मगरांग हाथ ने
Asura make any lakama with humble any given here today. Hatal is passweni at it. Unna hadagan nagami. Ola maidan ne. Yala than the hammer with him putupadi dunagam, padia quayana vitrai. Eka with rag name, pegan mule. Animare meva give us no lagging. I took it. Hurry up the liagan nang meva gay. Hadala, meva gay hadron the putu in noni. Natang up the meva hadan ne. Very well. In a wangrama get yaganama. Putupadi samanaka asuna mate. Rineka meva treginava than eka puna. Asuna may I kai anuona invalid Uttara Gandhi immediate Nakam in Bedua, they can take couple of them, Anu the came to go to the naked Hatris, but in a lesson Hadaginana, get Luther on a mother, chat books every day. Mude? उन दरे पहले वादा नो ने उन दरे पहले वादा का लास्ट नो दे Lassana Dagan, they get broke out of the one hand there. Right. In the past, Putalagi, Mama Hatravini Corsa, Yana, you may have done, eh? Hatravini Corsa, Mena Hatravini Corsa, Mudavalaga, no there. Mena Hatravini was making another. Tawai Diana, I'll win on my message at Danabude. Chatbox එකට දාන්න බෑද message එක එකන එක එක දේවල් දාන්න ගත්තා chatbox එක off කරලා තියෙන්නේ පුතරන් ප්‍රශ්නයක් තිබුණොත් අන්තිමට අහන්න අවස්ථාව දෙන්න හොඳේ හරි මෙන්න හතරවෙනි ගාන හොඳේ right මෙන්න හතරවෙනි ගාන පුතර බලා ගන්න ඕනේ right මෙන්න හතරවෙනි ගාන ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙන්නම් මෙන්න හතරවෙනි ගාන පුතර බලා ගන්න ඕනේ right මෙන්න හතරවෙනි ගාන පුතරගේ හතරවෙනි ගාන මෙන්න මේ වගේ තියෙන්නේ Hatravigan Hatravigana Amarme, Polagana, see at Artificial Mutte Sankia, Emaratavi, Key Veni Padae, Hundravalagan, Mena Sealiwa Mena Sealiw. See at Avada Adu, Vishal Mutte Sankia, Annoldana Bute, see at Avada Adu, Vishal Mutte Sankia, Pregandaviniki, Anunaway, eh? See at Avada, Adu, take on the Pirungandoni, see at Avada, Adu, they can be the name at the Sankiavaki, the Anunaway, Enaputalagi, Anama, see at Adu Vishalamote Sankiavik and Anunaway, a honey, Anunaway, what a Hanama, Key Veni Pade, the Unlucky Veni, Key Veni, Tira Pachanakne, Enamapikarani, Gattawalagi, Pudupade, Dekai in Adukiri make. ඒක සමාන කළා කීයටද 99ට සමාන කළා කීයටද 99ට එහෙනම් පුතාලා හොඳට තේරුම් කරගත්තා ඉස්සෙල්ලම 100ට අඩු ඔත්තේ සංඛ්‍යාව වහාගත්තා කියලා 99 ඒක සමාන කළා කීයටද පොදු පදයට මොකද පොදු පදයට සමාන කරන්නේ ඇයි අපෙන් කීවෙනි කියලා වචනයක් අහනවා ඒ නිසා පුතාලා හොඳට තේරුම් කරගත්තා දැන්
දෙකයිෙන් අඩු කිරීම එක සමාන වෙලා තියෙනවා දැන් ඔයාලා කරන්න ඉන්න වලට උත්තරයක් ගන්න බලනවා මෙන්න ඉන්න වලට උත්තරයක් ගන්නා විදිය දැන් ඔයාලා දන්නා අමාරු දෙයක් නෙවෙයි ඉස්සලා වගේම අඳුර බලා ගන්න 99 මේක මේ පැත්තට ගෙනාවා අඩු කිරීමේ එක මොකද වෙන්නේ එකතු කිරීමේ එකක් වුණා මෙතන තියෙනවා 2යි හොඳට බලා ගන්න හොඳට බලා ගන්න 2යිෙන් 99යි 1යි එකතු කර ගන්නවා පුතලට ලේසි 99යි 1යි කියන 100යි ඉස්සෙල්ලා ගන්න වගේමයි එන් ඉදිරියේ තියෙනවා 2 එහෙනම් මේ පැත්ත දෙකෙන් බෙදුවා මේ පැත්ත දෙකෙන් බෙදුවා මේකට මේ කපලා දැම්මා එන් සමානයි 100 දෙකෙන් බෙදා ගන්නවා උත්තරේ එන්නේ කීයද 50යි අන්න පුතේ 99 කියලා කියන්නේ කීවෙනි පදයේද 50 වෙනි පදය අනුනාමයේ කියලා කියන්නේ කීවෙනි පදයේද 50 වෙනි පදය දැන් හරි නේද අන්න බලන්න 99 කියන සංඛ්‍යාව හොයාගෙන ඒක සමාන කරලා දීලා තියෙන පොදු පදයට විසඳගත්තා උත්තරේ එන්නේ සමානයි කීයද 50යි එහෙනම් ඒ සංඛ්‍යා රටාවේ අපි හිතන විදිහට 99 කියලා කියන්නේ කීවෙනි ඉලක්කමද 50 වෙනි ඉලක්කම 99 කියලා කියන්නේ කීවෙනි ඉලක්කමද 50 වෙනි ඉලක්කම ඔන්න අපිට හරිය සරලයි දැන් එතකොට උත්තේ සංඛ්‍යා රටා පදය උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය අමාරුයි කියලා හිතුවට අපිට ගණන් හදාගන්න හරිය ලේසියි පුතේ ඒ නිසා මුතර කල්පනාවෙන් උමනාවෙන් හදුවොත් අපිට ගැටුවක් වෙන්නේ නැහැ හදාගන්න පුතාලා කීවෙනි කොටසද 4 වෙනි කොටස සංඛ්‍යා රටාවලියලා 99 කියන සංඛ්‍යා රටා 99 කියන සංඛ්‍යාව පුතාලා කොටු කරලා තියාගත්තොත් ඇයි 99 ගත්තේ කියලා පුතාලට මතකේට එයි තේරුණාද රයිට් ලස්සන හදාගන්න ප්‍රශ්න අහන අවස්ථාවක් දෙන්නම් ඊළඟ ප්‍රශ්නේ කියලා දීලා මොකද මුදල පැහැදිලිව ලස්සන හදාගන්න ගැටලුවක් තියෙනවා නම් අහන්න උදේ පැහැදිලිව හදාගන්න ලස්සනට උදේ පැහැදිලිව හදා ගන්න ඕනේ හරි නේද ගැටලුවක් නැහැ නේද ආයිට් ඔන්න අපි යනවා පුතාලගේ දෙවනි ගානට ඔන්න අපි යනවා පුතාලගේ දෙවනි ගාන ගණන් දෙකයි තිබුණේ වුණාට කොටස් ගොඩක් තියෙනවා ඒ නිසා අපිට බොහොම පරිස්සමට නිරවුල් හදා ගන්න වෙයි. තේරුණාද? රයිට්. මම එකම කරනවා මෙන්න. හොඳ බලා ගන්න හොඳේ. හරිද? මේ ගානත් කියලා දීලම පුතරට අවස්ථාවක් දෙන්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න හොඳේ. මෙන්න අංක දෙක. අමාරු නෑ. හොඳට බලා ගන්න හොඳේ. මෙන්න බලා ගන්න. දෙකෙන් පටන්ගෙන ඉරට්ට සංඛ්‍යා දැන් මොහොතකට ඔප්පිය සංඛ්‍යා මොකද අපි කරන්නේ අමතක කරනවා දැන් මොනවද තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා දෙකෙන් පටන්ගෙන ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිළි සංඛ්‍යා රටාවේ 34 වෙනි පදය හොඳට බලා ගන්න. ඔන්න දෙකෙන් පටන් ගත්තා ඉරට්ට සංඛ්‍යා 2 4 6 8 ඔන්න ඔය වගේ උම යනවා. මේක ඔයාලට කියනවා 34 වෙනි පදේ හොයන්න කියලා. 34 වෙනි පදය එතකොට 34 වෙනි පදිය මොකද කරන්න ඕනේ අපි හොයා ගන්න ඕනේ. දැන් පුතාලට මේ සංඛ්‍යා රටාවේ 34 වෙනි පදිය හොයන්න බැයිද? පුතාලා දන්නවා හොඳට මතකේ තියාගන්න ඉරට්ට සංඛ්‍යා නම් පොදු පදය අපි දන්නවා කීයද? 2යි. ඉරට්ට සංඛ්‍යා නම් පොදු පදය මොකද්ද? 2යි. 2ගේ ගුණාකාර වෙන්නේ සම්පද අපි කියන්නේ 2යි.
34 වෙනි පදේ නේද ඕනේ 34 වෙනි පදේ නේද ඕනේ එහෙනම් n වෙනුවට මොකද අපි කරන්නේ 34 දා එහෙනම් 2 ගුණ කිරීම n වෙනුවට දැම්මා කීයද 34 එහෙනම් 2 34 න් ගුණ වෙනවා දෙවාරයක් 4 8යි දෙවාරයක් 3 6යි අන්න එහෙනම් මේ සංඛ්‍යා රටාවේ ලියාගෙන 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 යනකොට 34 විනියට අපිට හම්බ වෙන්නේ කීයද 68 ගැටලුවක් නෑ නේද හරි ලේසි නේද වැඩේ එහෙනම් 2 ගුණාකාර වෙන නිසා 2යි එන්න ගත්තා n වෙනුවට දැම්මා 34 2 වා 34ක් අපි ගුණ කළා කීයද එන්නේ 68 කතාව පැහැදිලි නේරයි ඒ වගේම ආයෙ ඔයාලට කියනවා මෙහෙම කතාවක් එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිළි සංඛ්‍යා රටාවේ 34 වෙනි පදය එහෙනම් මගේ දරුවනේ අපි බලනවා ඉරට් සෝරි ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 මෙන්න අපේ ඔත්තේ සංඛ්‍යා රටා මේ ඔත්තේ සංඛ්‍යා රටාව දිහා බලපු ගමන් ඔයාලට තේරෙනවා මේකේ පොදු පදයේ සර් කලින් කියලා දුන්නා මොකද්ද මේකේ පොදු පදේ ඉන්නේ ඔයාල දන්නවා 2n අඩු කිරීම 1 මේකේ පොදු පදේ මොකද්ද අපි කියන්නේ 2n අඩු කිරීම 1 එහෙනම් 2 ගුණ කිරීම n තියනවා අහන්නේ 34 වෙනි පදයේ ඉස්සලා වගේම n වෙනුවට දාන්නේ කීයද 34 ඔන්න දැම්මා 34 අමතක කරන්න එපා අඩු කිරීම කීයද 2 වා 34ක් 2 වා 34ක් 2 වා 34ක් දෙවාරයක් 4 8යි දෙවාරයක් 3 කීයද 6යි අඩු කිරීම කීයද 1යි මං පුතාලගේ මෙතෙන්ට එන්නම් බෝඩ් එක පහල වාලන්න තප්පේන එකක් නැහැ 68 න් එකක් අඩු වෙනවා 68 න් එකක් අඩු වෙනවා 68 න් එකක් අඩු වෙනවා උත්තරේ ඉන්නේ කීයද 67යි එහෙනම් මේ තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා රටාවේ 34 වෙනි පදේ 68 ආවා ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යා රටාවේ 34 වෙනි පදයේ කීයද අපිට 67 ආවා මේ සංඛ්‍යා දෙකේ මේ එකතුව තමයි පුතේ ඔයාලෙන් අහන්නේ ඔයාලෙන් අහනවා එකතු කළ විට හම්බ වෙන්නේ ලැබෙන අගය මොකද්ද කියලා අහනවා එහෙනම් අපි කරන්නේ 68 එකතු කිරීම මෙතෙන් තියෙනවා 67 සමානයි කියලා අන්න එකතු කළාට පස්සේ එන උත්තරේ පුතාලා ගන්නවා ඔන්න බලන්න අපිට කොයිතරම් මේ වැඩේ ලේසිද කියලා ඒක නිසා ඔයාලට හොඳට සරලව තාමත් මොඳුර පැහැදිලි වෙන විදිහට සර් කියලා දුන්නා මේ තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා රටාවේ 34 වෙනි පදයේ මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ 34 වෙනි පදයේ ඒ දෙක මේකට එකතු කළාට පස්සේ උත්තරේ තමයි පුතාලෙන් අහන්නේ කීයද කියලා එහෙනම් අපි එකතු කරලා බලමු 7යි 8යි 15න් 5 එකක් විතරයි 15න් 5 එකක් විතරයි ඊට පස්සේ 15න් 5 එකක් විතරයි ඊට පස්සේ මෙතන එනවා 6යි 6යි 12යි අර ඉතුරු එකයි කීයද 13යි එහෙනම් උත්තරේ එනවා කීයද 135යි උත්තරේ එනවා කීයද 135යි ඔන්න හදා ගන්නා කතාව පැහැදිලි නේද ගැටලුවක් නෑ නේද ඔන්න ඔය විදිහට ලස්සන පුතාලා හදා ගන්න ඕනේ දෙවනි ගාණිතින් පුතේ මේවා මේ වගේ නැතුව ආවට ගියාට තනින් තනින් එහෙම කතා කරලා බෑ බොහොම පිළිවෙලට निराවුල්ව ලස්සනට හදන්න ඕනේ මේ වගේ ගණන් බලන්න ඉරට්ට සංඛ්‍යා රටාවේ 34 වෙනි පදය ආවා 68යි කියලා ඔත්තේ සංඛ්‍යා රටාවේ 34 වෙනි පදය ආවා 67යි කියලා මේ දෙකම එකතු කළාට පස්සේ උත්තරේ තමයි ඔයාලෙන් අහන්නේ 67යි 68යි ඒක කරා උත්තරේ මේ කියන 135යි ඔන්න හදා ගන්න ක්‍රමයේ ඔන්න ඔය විදිය ලස්සනට හැදුවොත් තමයි පුතාලාට විභාගෙදී ලකුණු ගන්න පුළුවන් වෙන්නේ තේරුණාද හදා ගන්න අංක දෙක කියලා ලස්සනට තේරුණාද රයිට් දැන් ගැටලු තියන අයට අහන්න පුළුවන්. සේ. ඔකේ නුඹේ. සේ ඔය ගාන හදන හැටි අය පාර පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ආයි බලන්න තව එක පාරක් කියලා දෙන්නම්. තව ආඩර් ගැටලු තියනවද? අනේ සේ ආය පාරක් කියලා දෙන්නකෝ. ආයි තව ආඩර් ගැටලු තියනවද? ඔව් සේ මට තේරෙන්නේ නැහැ. मुलिम देखाई 34 වෙනි පදේ අහන්නේ
एक निशा n वेनुवट दानवा 37 දෙකේවා 34ක් ගුණ කළාට පස්සේ උත්තරයේ උතලට එනවා කීයද 68යි. ඒක හරිනේ. රයිට්. මේ තියෙන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා රටාව. ඒකේ පොදු පදිය සර් දුන්න හයිලයිට් මේ උතලට කාට පැණි කියලා ගත්තේ? 2යි n අඩු කිරීම ඒක. n වෙනුවට දැම්මා 34 දෙකේවා 34ක් ගත්තා එකක් අඩු කළා. එතකොට දෙකේවා 34ක් 68ක් වෙනවා 68 එකක් අඩු කරාම උත්තරේ කීයක්ද 67ක් වෙනවා එහෙනම් මෙන්න මේ සංඛ්‍යා දෙකේම එකතු වහනවා 68යි 68 68යි 67යි එකතු කළා උත්තරේ කියෙන්නේ 135 දැන් හරිනේ කතාව පැහැදිලි ඔන්න වගේ ලස්සන පිළිවෙල පන්ති වලට කියන්න ඕනේ එතකොට නම් ආපුතාලට හොඳ ලකුණු ටිකක් එතු ආවට ගියාට මේවා කරන්න බැහැ හදන්න දැස් उत्तर නිකන් ආ ගණන්පත් දිලිය වහන්නේ ගණන් විතරයි ඈ ගණන්පත් දිලිය වදාලා නෑ ඒවා ඔය වෙන විශේෂයක දිහා අහන්නකෝ ඈ තාම ගැටලු කරනවා නම් අහන්න පුතේ මයික් ඔන් කරලා දින අහන්න කියන්න පුතේ අපි ඔවේ අටින් අටට කියන්නේ එහෙන්නේ නෑ පුතේ යටින් අටටද ඔව කියන්නේ ආන්න හරි පුතේ පුතලා මේ වගේ පියවරෙන් පියවර යටට හදාගෙන යන්න ඕනේ. තේරුණාද පියවරෙන් පියවර යටට හදාගෙන යන්න ඕනේ. මොකද මේ මේ කාවඩි ගැල් කරන්න බැරි පුතලාට පියවරෙන් පියවර යටට ලස්සන ලස්සනට හදාගෙන යන්න ඕනේ. තේරුණාද? හරි. ආයතනික නම මට පෙන්නනවා යා හොඳට හරි ගැස්සලා නිකන් හොඳයි. තව අහන පුතේ ගැරු දිර වහන්න. සර් කිසතිය දුන්න 8 වෙනි ගාන අපව පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ආ ඒක 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 කියලා දෙන්නකෝ. ඒක කියලා දෙන්නම් මට කීප දෙනෙක් උත්තර දාලා තිබුණා. මම මේ තව කීප දෙනෙක් උත්තර දානකන් ඉන්නේ. තේරුණාද? ඒක අමාරු ගානක් නෙමෙයි. මේ මේ සතියේ පුතේ උත්තර දාන්න. මේකද සර්? මෙන්න මේ ගානට පුතේ. මෙන්න මේ ගානට මම උත්තරේ පුතාලට දාන්න කියලා කිව්වා. මෙන්න මේ. මෙන්න මේ ගානට මේ මිලියන 2ක ජනගහනයක් ඔකේ යන්න. ආ සත්. මම හිතන්නේ මෙන්න මේ 8 වෙනි ගානට තමයි මම උත්තරේ දාන්න කියලා කිව්වේ. හදාගත්තේ හදපු විදිහ ෆොටෝ ෆොටෝ එකක් ගහලාම සර් දාන්නකම් උත්තරේ විතර දාන්න එපා. 100 200 500 කියලා එහෙම දාන්න එපා. පුතලා බලන්න පුංචි උත්සාහයක් අරගෙන පුළුවන් ද හදාගන්න කියලා. එහෙමද? රයිට්. තව කාටද ගැටලු තියෙනවද? අනේ සර් චුට්ටක් ඒ 8 වෙනි ගානේ පෙන්නන්නකෝ අපහු. ඒ ගානේ දාන්නකෝ. ආ මේදී මිලියන 2ක ජනගහනයක් ඇති රටක සෑම අවුරුදු 25ක දීම ජනගහනයේ මිලියන 2 බැගින් වැඩි වෙන බව නිමානය කර ඇත. පොඩක් ඉන්නේ ලියා ගන්න කා. ආ ලියා ගන්න කොන්න. ඉතින් හදමු උත්තර. දැම්ම. කියන්න හදමු. අපි යන මෙතන 25. ඒක අමාරු නෑ ලේසි ඈ. අවුරුදු 200 කට ඉවරනේ ජනගහනය නිමානය කරන්න කියලා කියයි. 25ක් කියන්නේ එතකොට මගේ නම්බර කියන්නකෝ සේවන්ද මොකද්ද මගේ නම්බර කියන්න සේවන්ද ආ රයිට් සේගේ නම්බර ඉස්සර කියන්න ඔව් උත්තරේ හතර දාන්න සර්ට මුලින් උත්තරේ හතර දාන්න දෙවන්න ඕනේ මොකද්ද නමත් එක්කම දෙවන්න ඕනේ ඔකේ නමත් එක්කම යනවා නැත්නම් සර් හොයා ගන්න බැරි මම පන්තියේ කියනවා කවුද හරිනම් හරි උත්තරේ ඒවලා දෙන්න ඕනේ ඔව් ඒ වෙනි අභ්‍යාසය 8 වෙනි ගානද उत्तर
මෙන්න මේක. තවත් සංඛ්‍යා රටාවකට අපි යනවා මෙන්න මේක. හොඳයි. හොඳට බලා ගන්න. මම උදලාගේ මයික් ඕෆ් කරන්නම්. අ පස්සේ ආයේ අ මයික් ඕන් කරන්න ඈ. හරි. මෙන්න බලන්නකෝ. ආ. මෙන්න ඊළඟ සංඛ්‍යා රටා. මේක උදලා ලියා ගන්නම් ඔබින්ම මෙන්න මේ වගේ හොඳට බලා ගන්න. චුට්ටක් ඉන්න. කැමරාව දාන්න අනිත් කැමරාව. හරිද? මේකත් හරි ලස්සනයි. ඈ මේකත් හොඳට කරන්න පුළුවන් දෙයක්. හොඳේ රයිට් නා. උතල ඊළඟ සංඛ්‍යා රටාව තමයි හොඳට බලා ගන්න. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. ලස්සන ලියා ගන්න උදේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. නිබන්ධන දුන්නාට සෙමියා මුකුත් නෑ. ඒක ලේසි වැඩි ඈ. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. හරිද? ආයි. උදේ සමචතුරස්‍ර සංඛ්‍යා වලට තවත් නම් කීපයක් තියෙනවා. සමචතුරස්‍ර සංඛ්‍යා වලට තවත් නම් කීපයක් තියෙනවා. හරිද? එතකොට සමහර අවස්ථාවලදී ඒ නම් ටිකත් ඔයාලට ඕනේ නෙවෙයි. සමහර අවස්ථාවලදී ඒ නම් ටිකත් ඔයාලට ඕනේ නෙවෙයි. මොකද විභාගෙදී මේ නමින් විතරක් ගණන් අහන්නේ. තව සමචතුරස්‍ර සංඛ්‍යා වල තව නමක් තියෙනවා. ඒකත් මම කියන්නම්. උදලා වරහන් තුලියා ගන්න එක වර්ග සංඛ්‍යා. මොකද අපි කියන්නේ වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා කියලා කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා වලටමයි. තව නමක් තියෙනවා මෙන්න මෙතන. හතර සංඛ්‍යා. මොකද අපි කියන්නේ හතර සංඛ්‍යා. මේ නම් දෙකම කියනවා. එකක් තමයි වර්ග සංඛ්‍යා. අනික මොකද අපි කියන්නේ හතර සංඛ්‍යා. ඒ දෙකන් ලස්සන ලියා ගන්න. එතකොට සමචතුරස්‍ර සංඛ්‍යා වලටම තව නමක් කියනවා වර්ග සංඛ්‍යා. අනික මොකද අපි කියන්නේ හතර සංඛ්‍යා. වර්ග සංඛ්‍යා හතර සංඛ්‍යා. ඉතින් ලස්සනට හදා ගන්න පුතා. හරිද? ආරයි. දැන් ඕන මේ වැඩේ ඉස්සර ලස්සනට කියලා දෙන්න. තේරුණාද? හොඳට පැහැදිලිවනි රවුල කියලා දෙන්න. හොඳට බලා ගන්න පුතාලා ඉස්සෙල්ලා. රයිට්. දැන් පුතාලගේ කොටු රූල් පොත තියෙන නිසා මේ වැඩේ හරිය ලේසි. හොඳට බලා ගන්න ඕනේ. ආවට ගියාට කරන්න බෑ. මේක හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම ඔයාලා කරන්නේ මුකුත් දැන් කරන්න එපා ඉස්සෙල්ලාම. සර් කියලා දෙන්න චුට්ටක් ඉන්න. මේ වැඩේ ලස්සනට කරගෙන යන්න ඕනේ. ඉස්ටා මාක් එකක් ඉස්සෙල්ලාම දා ගන්න. සෙල්ලාම ස්ටාර් මාක් එකක් දාගන්නවා කලින් වගේම ආරයිට් පුතලා දාගන්න ස්ටාර් මාක් එකක් ලස්සට ස්ටාර් මාක් එකක් දාගන්න ලස්සට සර් දාන්නේ ස්ටාර් මාක් එකක් දාපුවම හොඳයි ඈ එහෙම ලියාගමු ලස්සනට සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ 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 පද සැකසෙන ආකාරය පද සැකසෙන ආකාරය පද සැකසෙන ආකාරය පහත උදාහරණයේ ඇසුරින් පහත උදාහරණයේ ඇසුරින් පහත උදාහරණයේ ඇසුරින් පහත උදාහරණයේ ඇසුරින් අවබෝධ කරගනිමු පහත උදාහරණයේ ඇසුරින් අවබෝධ කරගනිමු පහත උදාහරණයේ ඇසුරින් අවබෝධ කරගනිමු ආ දැන් හොඳට පුතලා බලා ගන්න බෝඩ් එක හොඳට බලා ගන්න හොඳේ ආ දැන් මොන මම මේ පුතලා දැන්ම ලියා තියන්නේ ඈ මම මොන උතරගේ දැන් ඔය කියන ෆුට්බෝල් පොතේ එක තැනක අයිනටම් වෙන්න එක බෝලයක් ඇඳගන්න. මේක ලස්සනට බලන්න. ඊට පස්සේ මේක ලස්සනට පාඩ කරලා උදාලා හදන්න. හරිද? ඊළඟට ඊළඟයකට යනකොට බෝල දැන් මේකේ එක පැත්තකට බෝල දෙකයි මේ පැත්තට බෝල දෙකක් එනවා. මේ පැත්තට බෝල දෙකක් යනකොට මේ පැත්තට බෝල දෙකක් එනවා.
හරිද ඊළඟ එකට යනකොට මේ පැත්තට බෝල 3ක් යනවා මේ පැත්තට බෝල 3ක් එනවා ඔය ඔන්නෝ වගේ බෝල එන්න ඕන එතකොට මේ පැත්තට බෝල 3යි නම් මේ පැත්තට බෝල 3යි මේ පැත්තට බෝල 2යි නම් මේ පැත්තට බෝල කීයද 2යි ඊළඟ එකේ ඔන්න මේ පැත්තට බෝල 4යි මේ පැත්තට බෝල 4යි ඉතුරුව සම්පූර්ණ වෙන්න බෝල දාන්න ඕනේ මෙන්න නෝගේ බෝල දා මේ අපතල පාඩ කරලා ලස්සන හදා ගන්න ඕ මේකේ පේලි පැත්තර ගත්තත් එක බෝලයයි තිරු පැත්තර ගත්තත් එක බෝලයයි අපි කියනවා එක ගුණ කිරීම එක එක් වාරයක් එක කීයද එක මේකේ පේලි පැත්තට බෝල පේලි පැත්තර බෝල දෙකක් තියෙනවා තිරු පැත්තර බෝල දෙකක් තියෙනවා එහෙනම් දෙක ගුණ කිරීම දෙක උත්තරෙන්නේ කීයද හතරයි මේකේ පේලි පැත්තර බෝල තුනක් තියෙනවා තීරු පැත්තර බෝල තුනක් තියෙනවා තුන ගුණ කිරීම තුන උත්තරෙන්නේ කීයද නවයයි මේකේ පුතේ පේලි පැත්තර බෝල හතරක් තියෙනවා තීරු පැත්තර බෝල හතරක් තියෙනවා හතර වාරයක් හතර උත්තරෙන්නේ කීයද 16යි එතකොට බලන්නකො හරිය ලේසියිනේ එක් වාරයක් එක එක දෙවාරයක් දෙක හතර තුන් වාරයක් තුන නවය හතර වාරයක් හතර 16 අන්න සමචතුරස්‍ර සංඛ්‍යා නැත්නම් හතරැස් සංඛ්‍යා නැත්නම් වර්ග සංඛ්‍යා සැකසෙන ආකාරය එතකොට ඔයාලා කරන්නේ මේ පැත්තට තියෙන ගානම මේ පැත්තට ගන්නවා මේ පැත්තට තියෙන ගානම මේ පැත්තට ගන්නවා මේ පැත්තට තියෙන ගානම මේ පැත්තට ගන්න අන්න මේ විදියට සකස් කරගන්නා සංඛ්‍යා මොනවද අපි කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා. දැන් පුතාලා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ලියලා පෙන්නන්නද? මෙන්න පළවෙනි සංඛ්‍යාව 1. ඊළඟ සංඛ්‍යාව 4. ඊළඟ සංඛ්‍යාව කීයද 9. ඊළඟ සංඛ්‍යාව කීයද 16. දැන් ඔයාලගෙන් අහනවා මම ඊළඟට එන්න ඕන සංඛ්‍යාව කීයද? පුතාලා කාටවත් බැරි නෑ නේද? ඊළඟ සංඛ්‍යාව පුතාලා කියනවා පස්වාරයක් පහ කීයද 25යි ඊළඟ කැඟුවත් පුතාලා ඒකක් කියනවා 6 වාරයක් 6 කීයද අපි කියන්නේ 36යි ඔන්න තියෙනවා මොකද්ද සමචතුරස්‍ර සංඛ්‍යා රටාව හරියනේ සීනේද වැඩි කාටවත් ගැටලුවක් නෑ නේද ආ දැන් පුතාලා ලස්සනට පුතාලගේ කොටුල් පුතේ සර් ඇඳලා තියෙන විදිහට මේක බෝලයයි ඊළඟ සියාර පුතේ ලස්සන නම් ඉන්න පුළුවන් මේ පැත්තර බෝල් දෙකයි මේ පැත්තර බෝල් දෙකයි බෝල 4යි බෝල 9යි බෝල 16යි ලස්සනට ඇඳලා පහලින් ඒ කෙලින්ම ලියලා ලස්සනට මේ chart එක ඉස්සරහ හදාගන්න තාම මේකේ පොදු පද හැදෙන්නේ කොහොමද කියලා සර් කිව්වේ නෑ ඒක සාපුතාව දැනට මේ වගේ ලස්සනට හදාගන්නවා කාටද කියලා තියනවනේ ගියතර අහන්නත් පුළුවන් මයික් ඕන් කරලා තියන්නම් කාට රියක්වත් තියනවනම් අහන්න පුළුවන් ඈ කාටද කියලා තියනවනම් අහන්න පුළුවන් මයික් ඕන් කරලා තියෙන්නේ සර් බෝල ටිකක් අඳිනවද ඔව් බෝල ටික අඳගන්න ඕන අනිවාර්යෙන් බෝල ඇඳලා ලස්සනට පාඩකන් සල්ලි වලින් පාඩ කරලා ලස්සනට හදන්න පුළුවන් ඈ සර් පාඩ කළේ නෑ පුතා පාඩ කරලා හදන්න ස්ක්‍රීන් එකේ තියෙනා වගේ බෝල මේවා හතරක් ඇඳලා ඒ විදිහට දාන්න ලියා ගන්න ඕනේ ඔව් පුතේ ඔව් දැන් මම මේ පුතා මේ 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 ස්ක්‍රීන් එකේ පෙන්නනවා ඒ වගේ හදන්න ඕනේ නෑ පුතාලා සර් හදපු විදිහට උනම් ගොඩක් හොඳයි බෝඩ් එක හදලා තියෙන විදිහ මම ස්ක්‍රීන් එකේ අයින් කරන්නම් ඔන්න වගේ බෝඩ් එකේ තියෙන විදිහ ලස්සනට හදා ගන්න ඕනේ පුතා लसन එනට අපි එහෙම කරන්නේ නැතුව ලස්සනට ගණිතයේ වැඩ ටික හොඳට කරගෙන යමු සර් ඔය කිහිප කරලා බලන්න මතකේ තියාගන්න වෙයිද කියලා ඒකයි එහෙම කරන්න කියලා ගියා ඒ මාතරයි හදාගන්න ගස් ගැටලුව අහන්න ඕනේ සර් බෝලයි බෝලන් දින්නේ පැන්සලෙන් නේද ඔව් පැන්සලෙන් ඇඳලා පාඩ පැන්සල් වලින් පාඩ කරන්න පුතේ ලස්සනට පැන්සලෙන් ඇඳලා පාඩ පැන්සල් වලින් පාඩ කරන්න ලස්සනට හා සර් සර් මම බෝලන්නේ කළු පාට පෑනින්නේ ආ කමන්නේ කළු පාට පෑනින් ඇඳලා ඇඳලා පුතා පාඩ කරන්න පාඩ පැන්සල් වලින් කමක් නැහැ සර් මම තැඹිලි පාට පාට පැන්සලෙන් ඇඳේ
එන් වල දෙවනි බලය කියලා මතක් වෙන්න ඕන. ඔය ටික හොඳට මතකේ තියාගෙන ඉඳලා ගියා නම් හෙට උදේ වෙනකොටත් මොකද වෙන්නේ? හොඳට මතකේදී අමතක වෙන්නේ නැහැ පුතේ. ඒ නිසා හොඳට මෙයා මතකේ තියාගන්න ඕනි. ගණන් හදාගන්න ඕන පුතාලා. ගණිතයේ දක්ෂයෙක් වෙන්න නම් මේ ඔක්කොම තියෙන්න ඕනි. නැත්නම් ගණන් හදන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අමාරුයි කිය කේ ගෑ ගහ. තේරුණා ආදරයි. ලස්සන හදාගන්න. ලස්සන හදා ගන්න උදේ ලස්සන හදා ගන්න උදේ අමාවෙන් එන්න දෙන්න අවස්ථාවක් දෙන්නම් ඈ महसूल හරි නේද හරි ඔන්න තවත් සංඛ්‍යා රටාවකට යන්නයි යන්නේ හරිද මෙන්න බලන්නකෝ ආ දැන් තව යාළුවෙක් පිරනවා හොඳයි පුතේ ඈ හොඳයි ඈ හරි දැන් ඔන්න ඊළඟට දැන් ඔන්න සමචතුරස්‍ර සංඛ්‍යා රටාව හරි එහුවෝ කියන්න පුළුවන් සංඛ්‍යා එකක් නේද 1 4 9 16 එහුවෝ කියන්න පුළුවන් ගැටලුවක් නේ දැන් ඔන්න අද තව සංඛ්‍යා රටාවක් සර් කියලා දෙනවා. අපි ඒක කතා කරලා අවසන් කරමු. මෙන්න මේක මම හිතනවා පුතාලා චුට්ටක් ගැටළු වෙයි කියලා. හැබැයි සර් බොහොම පැහැදිලිව නිර්වුල්ව මේ වැඩේ ලස්සනට කියලා දෙනවා. තේරුණාද රයිට්? ඒ සංඛ්‍යා රටාවත් අපි ලියාගමු. ඒක අපි කතා කරලා අවසන් කරමු. මෙන්න මේ සංඛ්‍යා රටාව. මේ චුට්ටක් ගැටළු සහගතයි. හැබැයි සර් මුදවල පැහැදිලිව කියලා දෙනවා. ඔයාලා මුදවල මේක අල්ලගෙන යන්න ඕන. තේරුණාද රයිට්? මෙන්න. ඊළඟ සංඛ්‍යා රටාව තමයි අපි කියන්නේ මුදවල බලා ගන්න. ත්‍රිකෝණ සංඛ්‍යා මොකද අපි කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව මොකද කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව මොකද ත්‍රිකෝණ සංඛ්‍යා රටාව මේක හොඳට මතකේ තියාගන්න ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යා හොඳට බලා ගන්න ඉස්සෙල්ලා වගේම සර් කියලා දෙන්න හොඳට බලා ගන්න හොඳේ රයිට් මෙන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාව හැදෙන විදිය හොඳට බලා ගන්න හොඳේ රයිට් මෙන්න ඉස්සෙල්ලාම අපි හොඳට බලා ගන්න එක බෝලයක් ඇන්නා එක බෝලයක් ඇන්න මේක හොඳට පුතාලා තේරුම් කරගන්න නැත්නම් අමාරු වෙනවා වැඩි එක බෝලයක් ඇන්න ඊට පස්සේ පුතාලා ඒ බෝලේ ආයෙත් දාලා මේ කොටුළු පොතේ ලස්සන කරන්න පුළුවන් ඒ බෝලේ ආයෙත් දාලා පහලින් මොහොම බෝල දෙකක් අදින එතකොට කොටුව තුල ඇදෙන්නේ මෙන්න මෙහෙම මේක මේ ඔන්නෝම ලස්සනට කොටු තුල ඇදෙන්නේ බෝල හරි එතකොට කොටු අඳින්න ඕනේ නෑ පුතාලා ඒ කොටු තියෙනවා මේක එක බෝලයයි මේකේ එක බෝලයයි ඊළඟ පේළියේ බෝල දෙකයි ඊළඟට මේක අඳිනකොට මෙන්න මෙහෙමයි හොඳට බලා ගන්න එක බෝලයයි බෝල දෙකයි ඊළඟට ආයේ බෝල කීයද තුනයි ඔන්න යන විදිය හිතර පුතාලගේ මේක කොටු වල පොතේ අඳිනකොට මෙන්න මේ වගේ ඇදෙන ලස්සන පුතාලා කොටු අඳින්න ඕනේ නෑ ඔන්න ඔය වගේ ලස්සන තියෙයි ඔයාලේ කොටු වල පොතේ ඊළඟ එකේ මෙහෙමයි බෝල 3යි ඊළඟ එකේ බෝල කීයක් වෙනවද 4යි බෝල 4යි
ඔන්නවාගේ පුතලගේ කොටුල් පොතේ තියෙන්න ඕන. ඔන්නවාගේ කොටුල් පොතේ තියෙන්න ඕන. දැන් ඔන්න මේක පුතල බැලු බැලමඩ පේනවාද? හොඳට බලන්න බැලු බැලමඩ පේනවාද? නිකන් ත්‍රිකෝණීක හැඩයක් ගන්නවා නේද? මේ බලන්න කොමි? ඔන්නෝම ත්‍රිකෝණීක හැඩයක් ගන්නවා නේද? ඔන්නෝම ත්‍රිකෝණීක හැඩයක් ගන්නවා නේ. මේකත් තේම ගන්නවා නේ ත්‍රිකෝණීක හැඩයක්. ඔන්නෝම ත්‍රිකෝණීක හැඩයක් ගන්නවා නේ. මේකත් තේම ත්‍රිකෝණීක හැඩයක් ගන්නවා නේද මි? ඔන්නෝම ත්‍රිකෝණීක හැඩයක් ගන්නවා නේ. අන්නේ ත්‍රිකෝණීක හැඩයක් ගන්න නිසා තමයි දරුවනේ මේවට මොකද අපි කියන්නේ? ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ. කවුරුද මාදින්න එපා හොඳේ වැඩ. මේකේ බෝල ගණන් කරොත් කීයක් තියෙනවද? 1යි. මේකේ බෝල ගණන් කළොත් 3යි. මේකේ බෝල ගණන් කළොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකේ බෝල ගණන් කළොත් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අන්න එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාව දැන් මගේ දරුවෝ දන්නවා. ඉස්සෙල්ලාම 1, ඊළඟට 3, ඊළඟට 6, ඊළඟට කී දෙන්නේ 10. හැබැයි පුතාලට ඊළඟ එක ගන්න නම් මෙතෙන්ට බෝල 1යි 2යි 3යි 4යි, ඊළඟ තීරුවේ බෝල 1යි 2යි 3යි 4යි 5යි කියලා බෝල පහක් දාන්න වෙනවා. තීරුවෙන් තීරුව යට යනකොට බෝලේ බෝලේ මොකද අපි කරන්නේ? වැඩි කරගෙන යනවා. අන්න ඒ විදිහට අපිට මොනවද හොයා ගන්න පුළුවන් වෙන්නේ? ත්‍රිකෝණ සංඛ්‍යා හදා ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ආරයි. මුකුත් ලියන්න එපා කියලා දෙන්නේ. දැන් පුතාලා ලියා ගන්නවා ඉෂ්ඨාමාක්‍යක් දා. ඉෂ්ඨාමාක්‍යක් දා. සර්ලස්සලන පිටිවල පන්තිය වැඩි කරන් යනවා. ඔයාලා හොඳට මානසික වැඩි කරන්. තේරුණාද? හරි. ඉෂ්ඨාමාක්‍යක් දාගම් මෙහෙම. මෙහෙම ලියාගමු. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද සකස් වෙන ආකාරය පහත උදාහරණයේ ඇසුරින් විමසා බලමු. රයිට්. දැන් පුතාලා ලස්සනට ඉස්සලා වගේමයි පාට පැන්සල් වලින් එහෙම ලස්සනට කරගෙන යන්න පුළුවන්. පැන්සලින් ඇඳලා පාට පැන්සලින් පාට කරන්න පෑනෙන් ඇඳලා කමක් නැහැ. බෝල වර්ධින් නැත්තම් ඈරයි. එක බෝලයයි. කොටු වඳින්නේ නැහැ පුතාලා. මම ඇඳලා කොටු පුතාලා වඳින්න ඕනේ. පුතාලා ඒක තියෙනවනේ. මේකේ කොටු වඳින්න මොකුත් ඕනේ නැහැ. මම ඔයාලට පින්න මෙහෙම වෙනවා කියලා නැත්තම් පුතාලා අඳින්න ඕනේ නැහැ කොටු මොදේ. හරිද? එක බෝලයයි ඉරණ එක බෝලයයි බෝල දෙකයි. මේකේ බෝලයයි බෝල දෙකයි බෝල තුනයි. මේකේ 1යි බෝල 2යි බෝල 3යි බෝල 4යි. හරිද? පහලින් තමා ලියාගන්නේ එක බෝලයයි ඊළඟට 3යි ඊළඟට 6යි ඊළඟට කීයද? 10යි. හරිද? රයිට්. ඊට පස්සේ මේක ලියන්න එපා දැම්ම. මම කියලා කල් ලියන්න එපා. ඊට පස්සේ මෙත්‍රි පුතාලා ඉෂ්ඨාමාක්‍යයක් දාගන්න. ලස්සනට හදාගන්න. හොඳයි යාළුවෝ මට පේනවා හොඳට වැටි කරන් යනවා හොඳේ. වීඩියෝ ඔන් කරපු නැති යාළුවෝ කිව්ව දේකුත් ඉන්නවා. ඔන් කරලා තියන්න හොඳේ කමක් නැහැ. හරිද? රයිට්. පහළ ඉෂ්ඨාමාක්‍යයක් දාලා, ලස්සනට ඔහොම ලියාගෙන යනවා පුතාලා හොඳේ. රයිට්. නිබන්ධන දුන්නාට පස්සේ ඔයා මුකුත් ලියන්න ඕනේ නැහැ. ඔක්කොම නිබන්ධන වල ලියලා තියෙනවා. රයිට්. ඉෂ්ඨාමාක්‍යයක් දාලා ලස්සන ලියාගෙන යනවා මෙහෙම. ලියාගන්න ලස්සනට. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද කිහිපයක්
त्रिकोण संख्या रटावे त्रिकोण त्रिकोण संख्या හරිද මේකෙන් ගණන් හදනවා මේක හොඳට මතකයේ තියෙනවා ඒතර අපිට ගැටලුවක් වෙන්නේ නැහැ මෙන්න පොදු පදයේ සමානයි n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 මෙන්න පොදු පදය හදාගන්න ක්‍රමය එහෙනම් පොදු පදයේ සමානයි n වරහන් තුලින් ධන එක බෙදීම 2 අද මම ටිකක් තම කාලේ ඉන්න ගමන් කියනවා n වරහන් තුලින් ධන එක බෙදීම 2 n වරහන් තුලින් ධන එක බෙදීම 2 අන්න ඒ වගේ මේකත් හොඳට පාඩම් කරගන්න එතකොට පුතාලගේ සම්පූර්ණ සංඛ්‍යා රටාවටක හරි එහෙනම් අපි ලියා ගන්නවා පොදු පදයේ සමානයි කොට කරගන්නවා ලස්සනට පොදු පදයේ සමානයි n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 හොඳට මතකේ තියාගන්න n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 හදාගන්න ඉතින් ලස්සන පොදු පදයේ සමානයි කියලා ලස්සනට හදාගන්න පොදු පදයේ සමාන පොදු පදයේ සමාන ලස්සන හදාගන්න හොඳේ පොදු පදයේ සමානයි n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 මුද්‍ර මතකයේ තියාගන්න පොදු පදයේ සමාන මගේ බෝඩ් එක වලට හොඳට පේනවද පොදු පදයේ සමානයි n වරහන් තුල අර සමාන ලකුණු මන් දාලා දෙන විදිහම දාන්න මේ සමාන ලකුණු හොඳට බලන්න මේ ඉර කෙලින්ම සමාන ලකුණු එන්න ඕනේ නැත්නම් අර එහෙම ඇඩ වෙලා කැට වෙලා එහෙම ගියොත් හරි ගැටයි සහ හරි වෙනම එන්න ඕනේ පොදු පදයේ සමානයි n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 පැහැදිලිද රයිට් එතකොට මට ඔන්න වැඩි තමා පුතාලට අද කියලා දීපු වමනාව තිබුණේ තේරුණාද එතකොට චුට්ටක් අහගන්න හොඳට දැන් පුතාලගේ ඉරට්ට සංඛ්‍යා රටාව දන්නවා කොහොමද n sorry 2n ඉරට්ට සංඛ්‍යා රටාව කිව්වොත් අපි කියන්නේ මොකද්ද 2n ඒක හොඳට මතකේ තියාගන්න ඕන ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යා රටාව දන්නවා 2n අඩු කිරීම ඒක හතරේ සංඛ්‍යා වර්ග සංඛ්‍යා සමජාතක සංඛ්‍යා දන්නවා n වල දෙවනි බලය අන්තිමට කතා කළා ත්‍රිකෝණ සංඛ්‍යා n වරහන් තුලින් ධන එක බෙදීම කීයද 2 තව අපිට ඉතුරුලා තියෙන්නේ සමජාතක සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා කියන කොටස් දෙකකින් ගණන් හදන්න විතරයි කොහොමද වැඩේ හොඳට පැහැදිලි නේද දැන් මොන ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාවක් දෙන්න. ආනු දෙයියලු දිනවා. සර් බෝඩ් එක පෙන්වන්නකෝ. ආ බෝඩ් එක පෙන්වන්න. සර් මම මේ ලියලා තියෙනවා හරිද?
අද ගෙදර වැඩ නැද්ද සර්? නෑ අද ගෙදර වැඩ නෑ. අර කලින් සතියේ ගැටලුවට උත්තර දාන්න. කලින් සතියේ ගැටලුවට උත්තර දාන්න. සර් අර සංඛ්‍ය රටාවේ අර බෝල ටික ඇන්දට පස්සේ ලියන්න කියපු එක මොකද්ද? මොකද්ද පුතේ? අර සමචතුරස්‍ර ආකාර සංඛ්‍ය රටාවේ බෝල වලින් රටාව ඇන්දට පස්සේ ලියන්න දුන්න වාක්‍ය හතරක්. සර් කිව්වේ පොදු පදය. පොදු පදය තමයි කිව්වේ. පොදු පදය කිව්වේ n වල දෙවනි බලය. පොදු පදයේ කිව්වේ n වල දෙවනි බලය. එතකොට ඒකෙන් තියෙන්නේ කියන පුතේ? ඒකට පස්සේ යටින් ලියන් තියෙන්නේ n වල දෙවෙනි ඵලය කියන්නේ පොදු පදේ කියලා විතරනේ. ඔව් ඔව් ඔව්. පොදු පදේ සමානයි n වල දෙවෙනි ඵලය. ඒක හොඳට මතක තියාගන්න. ඔකේ. ඔකේ. සෑම් මේ සෑම් මේ අර සමචතුරස්‍ර සංඛ්‍යා ඒ තිකවන සංඛ්‍යා වල ගණන් ලැබෙන සතිය හදනවද? ඔව්. ලැබෙන සතිය අභ්‍යාසමාලාව ඔක්කොම ලණ ටික හදනවා. එතකම් වල හදන්නේ නැහැ. ඒක සර් මන් දන්නා ත්‍රිකෝණ සංඛ්‍යා කිවෙන් ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා හොයන්න ක්‍රමයක්. කියන්නකෝ බලන්න. කියන්නකෝ. කියන්න. සර් අර මේ ත්‍රිකෝණ සංඛ්‍යාව දැන් අවසාන එක මේ ගණන් කරලා මේ ඒකට පස්සේ ඉලක්කමත් එක්ක ගුණ කරනවා. ඔව්. ඊට පස්සේ බෙදනවා. කියන්නේ බෙදන්නේ. දෙකෙන් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද කීපයක් පහත ආකාර ලියා දැක්වීමට හැකියි. ඔව් මෙහෙමයි. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද කීපයක් පහත ආකාර ලියා දැක්වීමට හැකියි. මොනවද ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද ආවේ? 1 3 6 10. ගණේෂ කිව්වේ මේ ත්‍රිකෝණ සංඛ්‍යාව ඇඳලා ඊට උඩේ එක කිව්වේ ත්‍රිකෝණ සංඛ්‍යාවට උඩේ එක. ඔව් හරියට මම කියන්න. ඔහොන්නකො ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද කීපයක් ලියා ගන්න පුළුවන් මොනවද? 1 3 6 10. හරිද? තාය තව ඕන ඊළඟ එකක් කියන්න පුළුවන්. 15 ඊළඟට 21 කොහොම යනවා? ඊළඟට මම කිව්වේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයේ තමයි n වරහන් තුල n ධන එක බෙදීම කියේද? දෙක. අර යාළුවා ලියා ගන්න පුළුවන් මෙහෙම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පද කීපයක් පහත ආකාර ලියා දක්වන්න පුළුවන් මොනවද පද එන්නේ? 1 3 6 10. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයේ තමයි n වරහන් තුල n ධන එක බෙදීම කියේද? දෙක. පැහැදිලිද? රයිට්. තව ඒවා ගැටලු තියෙනවද? උදාහරණ මේ ඔව් උදාහරණ සෙරු ගන්න නෝට් එක වෙබ්සයිට් එකේ ගිහලා නම් ගන්න පුළුවන් ගැටුවක් නෑ ආයෙ බලන්න පුළුවන් සර් ගෲප් එකට දාන්න කාඩ් මියරද අභ්‍යාස කරන්න කිව්වේ නෑ නේද නෑ නෑ අභ්‍යාස දිහා බලන්නවත් එපා දැන්ම ඒකට අභ්‍යාස දිහා බලන්නවත් එපා සර් කියලා දෙන එක අභ්‍යාස දිහා බලන්නවත් එපා ඔව් අර පුතාලා 8 වෙනි ගාන දුන්නේ 1 2 අභ්‍යාසෙ අන්න ඒකට උත්තර දාන්න පුතාලා ඒකට උත්තර දාන්න පුතාලා अवसान करना හොඳ නෝට් එකක් තියෙනවා හොඳ පන්ති වැටි කරන්න හොඳ උමනාවෙන් කරන්න ලබන සතිය අපි මේ පාඩම ඉදිරි ටිකක් දෙක පොතේ PDF එකක් දාන්නකෝ කියන පුතේ අච්චු පොතේ PDF එකක් දාන්නකෝ ගෲප් එකට PDF එකක් දාන්නම්
අචුපතේ PDF එක PDF එක දාන්න group එකට ඈ දාන්න ඈ හරි පුතේ තව ගැටලු තියෙනවද නෑ සර් හරි එහෙනම් නෑ සර් හරි පුතේ මම පොතට පිටකව දාගත්තා එහෙනම් පන්ති වල ටික අදට අවසන් කරනවා මේ පොතට පිටකව දැම්මා ආ හොඳයි පුතේ හොඳයි ඈ හොඳයි ලස්සන පොත පිටකව එකම දාලා හදා ගන්න හොඳේ එහෙනම් පන්ති වල ටික අවසන් කරනවා Hi, Bhuvan. Thank you, sir.